ඒ සරගලයේ තිවගේම මේ අරගල භූමීන්වල වීද පාර්ශවයන් නියෝජනය කරමින් මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. විශේෂ තත්ත්වයක් අපි හිතනවා මේ වෙදිත් අපි ජීවත්වෙන රට ඇතුළි තාමත්තීම්. අපි බහුගිය මාස ගානක් ගෝල්ෆේ සරගල භූමිය කේන්ද්‍ර කර ගනිමින් අකණ්ඩ අරගලයක නිරතු වුණම්. එවගේම තමයි ගෝල්ෆේ සරගල භූමියත් රටපුරා තවත් අරගල භූමින් ගණනාවකුත් විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ අයිතීන් ඉල්ලමින්. මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලමින්, මේ රටේ ජනතාවට නිදහස ඉල්ලමින්, මේ රටේ ජනතාවට ආර්ථික සහන ඉල්ලමින් දැවැන්ත අරගලයක නිරත වුණා. ඒ අරගලයේ ප්‍රධාන සටන් පාඩයක් තමයි ගෝටා ගෝ හෝම් කියන සටන් පාඩය. අපි හිතනවා ඒ අරගලය සමාජයට ජයග්‍රහණයක් දෙමින් පසුගිය ජූලි මාසේ 9 වෙනිදා සමාජයක් මැදිහත් වෙච්ච අරගලයක්, රටක් මැදිහත් වෙච්ච අරගලයක්, ජනතාවක් මැදිහත් වෙච්ච අරගලයක් කරා විධායක ජනාධිපති කෙනෙක් ගෙදර යවමින් අපි ලෝකෙට පණිවිඩයක් දුන්නා. ජනබලය තමයි මේ සියලු බලයන්වල ඉහළින් තියෙන ජනබලය කියන පණිවිඩය දෙන්න මේ අරගලයට සම්බන්ධ වෙච්ච මේ රටේ තනි මිනිහගේ ඉඳලා සියලු දෙනාට හැකියාව ලැබුණා. අද ගොඩක් අය මේ අරගලය ගැන විග්‍රහ ලියන්න පටන්ගෙන තියෙනවා. පසු විපරම් ලියන්න පටන්ගෙන තියෙනවා. මේ අරගලය මෙහෙම වුණාම නම් හොඳයි කියන්න පටන්ගෙන තියෙනවා. මේකට තව මෙහෙම එකතු වුණා නම් හොඳයි කියන්න පටන්ගෙන තියෙනවා. අපි කියනවා ඔය කවුරුත් කලබල වෙන්න එපා. ඔය කවුරුත් නෙවෙයි අප්‍රේල් 9 වෙනිදා ගෝල්ෆේස් භූමියට එකතු වුණා. මේ රටේ විදුලිය කපද්දි, තෙල් පෝලිං එද්දි, ගෑස් පෝලිං එද්දි, බඩු මිල වැඩි වෙද්දි, දරුවගේ අධ්‍යාපනය නැති වෙද්දි ඒ මිනිස්සු තමයි අප්‍රේල් 9 වෙනිදා ගෝල්ෆේස් භූමියට ආවේ. මාර්තු 31 වෙනිදා මිරිහාන ජනාධිපතිගේ ගේ ඉස්සරහට ගියේ තමන්ගේ අයිතීන් දිනා ගන්න අඩුම ගානේ පාරටවත් බහින්න අයිතියක් නැති වෙද්දි තමයි මිනිස්සු පාරට බහින්න පටන් ගත්තේ. ආණ්ඩුවේ නීති පැත්තකට දා, ආණ්ඩුවේ හදිසි නීති අඳිරි නීති පැත්තකට දා. ඒ හින්දා අපි කියනවා මේ ගැන විග්‍රහ ලියන්න කලබල වෙන්න එපා. මේ ගැන විග්‍රහය අහගන්න ඕන නම්, වෙච්ච දේ අහගන්න ඕන නම් අදත් එළියට බහින්න බැරුව හැංගිලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ හම්බෙන්න කියලා අපි කියනවා විග්‍රහ ලියන අයටයි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට. අපිට කියන්න තියෙන එච්චරයි. ඒ නිසා මේකේ විග්‍රහ ලියන්න දෙයක් නැහැ. මේක මේ විපරම් කරන්න දෙයක් නැහැ. මේකට සම්බන්ධ වෙච්ච හැම මිනිහම දන්නවා මේ අරගලේ පිටිපස්සේ තිබුණේ ජනතා න්‍යාය පත්‍රයේ මිනිස්සුන්ගේ සටන් පාඩ. අපි දන්නවා අද වසන්ත මුදලිගේ සහෝදරයා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු සිරිදම්මහාන්දුරෝ ගල්ලව සිරිදම්මහාන්දුරෝ අන්තර්විශ්වවිද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු දවස් 83ක් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ හිර කරලා තියෙන්නේ මේ අරගලයට සම්බන්ධ වෙච්ච හින්දා. අපි කියනවා මේ අරගල කරුවන් සියලු දෙනාටත් ඒ ජීවිත අවදානම දරාගෙන තමයි තාමත් ඉන්නේ. තාමත් CID එකට යනවා, TID එකට යනවා, පොලිසියෙන් කියලා එක එක ගෙවල් ගන්න එනවා, පවුලේ ඥාතීන්ට තර්ජන කරනවා, මේ ඔක්කොම තියෙනවා. හැබැයි අපි කියනවා අපි අර විග්‍රහ කරන අයටත් රනිල් රාජපක්ෂ ආණ්ඩුවටත් එකම එක පණිවිඩයක් දෙන්න. අරගලේ බෙදිලා, අරගලේ කැඩිලා, අරගලේ ඉවරයි කියලා දැන් ඕගොල්ලෝ සතුටු වෙන්න. හැබැයි අපි කියනවා මේ අරගලය, මේ ජන රළ, මේ ජන ප්‍රවාහය එකට එන දවසට ඒ සතුට නැති වෙනවා. අපි ඒ සතුට නැති කරමු. ඒක තමයි අපිට කියන්න තියෙන පණිවිඩය. ඒ නිසා හැම මාසෙම 9 වෙනිදා කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ බලය පෙන්නපු දවසක් බවට පත්වල ඉවරයි. මේ රටේ දේශපාලඥයන්ට කලිසමේ චූ යන දවසක් බවට පත්වල ඉවරයි. ඒ නිසා තමයි අවස්ථා ගණනාවක් දැන් ගෝල්ෆේ සරගල භූමිය කරපු ජනතා විරුසමරුම මර්ධනය කරන්න කටයුතු කරේ. ජනතා විරුසමරුමක් අපි කරේ. ඒක මර්ධනය කරලා අත්තරංගුවට ගත්ත සෞදුරු අවස්ථා කිහිපයක් දැන් අපි කියනවා හෙටත් ජනතා විරුසමරුම ගෝල්ෆේ සරගල භූමිය කරනවා. ආණ්ඩුව හිතනෝ නම් ගෝල්ෆේ සරගල භූමිය භෞතිකව ඩෝසර් කරලා ඉවර කරන්න. අපි කියනවා ඒ ඉතිහාසය එහෙම මකන්න බෑ. උබලා ගෝල්ෆේස් එක ගොඩ කරලා එතන වෙන මොකක් හරි හදුවා. ඔය භූමිය සම්පූර්ණ මුහුදට අයින් කරලා ලංකාවෙන් අයින් කරත් ඒ ඉතිහාසයම තමයි. ඒ අරගලේම තමයි. ඒ නිසා අපි ජනතාවට කියනවා 9 වෙනිදා කියලා කියන්නේ ඔබේ දවස. හැම මාසෙම 9 වෙනිදා කියලා කියන්නේ ඔබට අයිති දවස. ඒ දවස ජනතා අරගලය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපුවයි සීකරන්න පාරට බහින්න, එළියට බහින්න, පහනක් අරගෙන පාරට එළියට එන්න, කළු කොඩියක් අරගෙන පාරට එන්න. ඒ වගේම අපි කියනවා මේ මර්ධනයට විරුද්ධව පාරට බහින්න දෙපාරක් හිතන්න එපා. තාමත් බඩු මිල අඩු වෙලා නැහැ, බස් ගාස්තු අඩු වෙලා නැහැ, ලෝක වෙළඳපොලේ බොරතෙල් බිරලේක මිල අඩු වුණාට අපිට තෙල් අඩු වෙලා නැහැ, ආපහු ගෑස් මිල වැඩි කරන්න තීරණය කළා ඉවරයි. එහෙනම් අපි කියනවා අපේ ප්‍රශ්නවලට විසඳුම් ගන්න තියෙන එකම තැන අරගලය කියලා අපි පෙන්නවා. ඒ පාර යන්න මේ 9 වෙනිදාත් ඔබේ හයිය අරගෙන ඔබේ විරෝධය පළ කරන මොනෑම හෝ ක්‍රමයකට එළියට බහින්න, ගෝල්ෆේස් එන්න පුළුවන් අය එන්න,
රටපුරාතින් විරෝධතාවට සම්බන්ධන සම්බන්ධ වෙන්න. අපි ආණ්ඩුවට කියනවා වසන්තල නිදහස් කරන්න, සිරිදම්ම හාමුදුරුව නිදහස් කරන්න, පීටයේ අහෝසි කරන්න, ඇත්ත ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය හම්බෙන ජනතා නියෝජිතීන් නැවත කැඳවන්න පුළුවන් බලය තියෙන විධායක ජනාධිපතිකමය අහෝසි කළ හැකි ජනතා ව්‍යවස්ථාවක් ප්‍රතිසංස්කරණ ගෙනීම සඳහා වෙච්ච අරගලයක් අපි අකණ්ඩව අරගල යනවා. අපි ජනතාවට කියනවා මේ ભેද ඔක්කොම අමතක කරලා අරගලය කරේ ඔබ. ඒ නිසා අපි ඔබට ආරාධනය කරනවා මේ සියල්ල අමතක කරලා නැවත එකතු වීමට කාලය උදා වෙලා තියෙනවා.